අයි බෝන් චිසු පිටයි දරුවනි දත් අපි තවත් එක පාඩම හමු වෙනවා. ඒ තමයි කිසු ධර්මයේ 8 වෙනි ශ්‍රේණියේ 11 වෙනි පාඩම. ඒක අපිට හම් වෙනවා ශුද්ධාත්ම ඵල කියලා මාතෘකාවක්. කිතුණු දිව්‍ය ආතවත් කරනු ලබන ශුද්ධාත්ම ඵල හඳුනාගෙන අපේ ජීවිතය තුළ ඒවා වර්ධනය කර ගැනීමට යොමු වෙමු. මේක තමයි අපේ පරමාර්ථයද ශුද්ධාත්ම ඵල. අපි කලින් පාඩමේ කතා කරා ශුද්ධාත්ම දීමන. දැන් අපි කතා කරන ශුද්ධාත්ම ඵල, දැන් ඵලයක් කියපුවම මෙතන අපිට පැහැදිලි කරලා දෙනවා. යම්කිසි ගසකින් අපි ඵලයක් ගන්නවා. අපි හිතමු උදාහරණයක් හැටියට පළතුරු කියලා. ඒ ගසෙන් ඵලය තමයි ඒ පළතුරු, ඒ ගෙඩි. හරි, අපිට කියනවා මේ පළතුරු වලින් මෙතන විවිධ රස, විවිධ සුවඳ, විවිධ පැහැය, විවිධ ගුණ අපිට ලැබෙන්න යනවා. මේ වගේම ආධ්‍යාත්මික වශයෙන් අපේ කිතුණු ජීවිතයේ රස ගන්නවන ඵල නමයක් ගැන ශුද්ධෝ පාවලතුමා කතා කරනවා ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේද 22 ඉඳලා 26ට. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. මේ චාර්ට් එකක උගලන්ට දීලා තියෙනවා පොතේ. ශුද්ධාත්ම ඵල ප්‍රේමයේ, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසවන්තකම, මුදුකම, ආත්ම දමනය. දැන් මේ දේවල් අපි තුල තියෙනවා නම් හරියට අර ගහකින් ගත්ත හොඳ ඵලයක් වගේ, ඒක සුවඳ දෙන්න යනවා, ඒක රසවත් කරන්න යනවා, ඒක ගුණ දෙන්න යනවා, ඒක අනිත් අයට හොඳක් වෙන්න යනවා. අපි බලමු මේක එකින් එක කෙටියෙන්. මුලින්ම තියෙන අපිට ප්‍රේමය. අපි දන්නවා ප්‍රේමය කියන්නේ තාම වටිනා ගුණාංගයක්. මෙතන කියනවා ප්‍රේමයන් කිසිදු උපති උපකාරයක් බලාපොරොත්තු නොවමින්. අපි සාමාන්‍යයෙන් ප්‍රේම අනිත් අයට ප්‍රේම කරනවා. මෙතන විශේෂයෙන් අපිට කියනවා කිසිදු උපකාරයක් බලාපොරොත්තු නොවමින් අන් අයට ප්‍රේමය දැක්වීම තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙමත් නැත්නම් පරිත්‍යාගශීලී වැයවීමේ ප්‍රේමයක් උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙනවා. මේ ශුද්ධාත්ම ඵල තුල අපිට ඒක දරන්න බලන්න යනවා. අපි දකින්න යනවා අනිත් අයගේ ඒ ප්‍රේමයේ සම්බන්ධයෙන්. ඊළඟට ප්‍රීතිය යනු ලෞකික සතුට ඉක්මවාගේ නම් දෙවන් වහන්සේ තුළින් පමණක් ලද හැකි ප්‍රීතියක් අපිට මෙතන සඳහන් කරනවා. අපි ලෝකයේ දකින ඒ ප්‍රීතියට එහා ගිය ප්‍රීතිය අපි දෙවන් වහන්සේ දරුවන්ගේ දකින්න යනවා. ඒ ඇවිල්ලා ගැඹුරු ආත්මීක ප්‍රීතියක් හැටියට අපිට ඒක සඳහන් කරනවා. ඒ ප්‍රීතිය උන්වහ ඒ දෙන්න යන්නේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ. ඊළඟට සාමය. සාමය යනු අප සාමාන්‍ය ජීවිතයේ අදහස් කරන සාමයට වඩා ගැඹුරු අර්ථයක් මෙහි ගැබ්බෙන. සාමය කියන්නේ අපි සාමාන්‍යයෙන් රටපල් දෙකක් අතර, කණ්ඩායම් ජන කණ්ඩායම් දෙකක් අතර සාමයක් ගැන නෙමෙයි මෙතන කියන්නේ අපිට. එතන කියනවා සහනය, සෞභාග්‍ය, යහපත් සෞඛ්‍ය, පරිපූර්ණත්වයේ ආරක්ෂාව, මේ හැම දෙයකම එකතුවක් තමයි සාමය කියලා අපි මෙතන හඳුන්වන්නේ. ඊළඟට ඉවසීම. ඉවසීම යනුවෙන් විශේෂයෙන් දරා ගැනීම මේකෙන් අදහස් වෙනවා. අන්‍ය සමග සම්බන්ධතාවලදී, විරුද්ධගාමීවලදී, පීඩා මැද්දේ ගමන් කරන විටදී වඩාත් ඉස්මතු යුතු අංගයක්. සමාජයේ අනිත් මිනිසුත් එක්ක අපි එකතු වෙලා ගැටිලා ඉන්නකොට, කණ්ඩායම් වශයෙන් ඉන්නකොට, අපිට නොයෙකුත් ප්‍රශ්න එනකොට, නොයෙකුත් පීඩා එනකොට, නොයෙකුත් විරුද්ධවාදීකම් එනකොට අපිට ඒවා දරා ගැනීමේ හැකියාව අපි හඳුන්වනවා ඉවසීම කියලා. ඊළඟ ගුණාංගය ආවිලා කරුණාව. කරුණාවන ශුද්ධාත්මන් වහන්සේ තුළ මිත්‍රශීලී, දයනුකම්පා, උපකාරවන්තකම යන ගුණාංගයේ එකතුව. මේ කරුණාව කියපුවහම අපිට එක වචනකින් ඒක පැහැදිලි කරන්න බෑ. අපිට මෙතන කියනවා මිත්‍රශීලී බව, දයනුකම්පා, උපකාරවන්තකම යන කියන ගුණාංගවල එකතුවක් හැටියට අපිට හඳුන්වනවා. අන් අය අපිව කිතුණුවන්, එහෙම නැත්නම් දෙවෙන්වාසිකේ දරුවන් කියලා හඳුනා ගන්න වැදගත් ගුණාංගයක් තමයි කරුණාව කියන එක. මොකද දෙවෙන්වාසිකේ දරුවන් තුල කරුණාව කියන ගුණාංගය නැතිනම් අපිට ඔහුව හඳුන්වන්න බෑ දෙවෙන්වාසිකේ දරුවෙක් හැටියට. දෙවෙන් අපිට බයිබලයේ කියන දෙවෙන්වාසිකේ දරුවෙක් නම් හඳුනා ගන්න පුළුවන් උන්වහන්සේ ගුණාංග ඒ අය තුල තියෙනවා. නැත්නම් ඒසේ ගුණාංග නැතිනම් ඒ අය දෙවෙන්වාසිකේ දරුවන් හැටියට අපිට සලකන්න විදිය. ඊළඟට යහපත්කම එකත් ඒ වගේමයි. අන් අය ගැන සැලකිලිමත් වීම, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට යොමු වීමත්, සාධාරණ ලෙස ක්‍රියා කරමින් නපුර පිටු දකිමින් යන ශුද්ධාත්මයන්ගේ ලබන පළවේ. යහපත්කම කියලා කියනවා අනිත් අය ගැන සැලකිල්ලෙන්, ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට සාධාරණ ලෙස ක්‍රියා කරමින්
ලෝකී ජීවත්වන මිනිස්සුන් අපිට කියනවා යහපත්කම එයයි තුල තියෙනවා කියලා. ඊපස් විශ්වාසවන්තකම විශ්වාසවන්තකම යනු ජීවිතේ මුහුණ දෙන සියලු ගැටලු හා අර්බුද කාරී තත්වයන් හමුවේ නොසැලී නොපසුබටව දෙවන් වහන්සේ තුල ශක්තිමත්. විශ්වාසවන්තකම කියන්නේ ජීවිතේ නොයෙකුත් අවස්ථාවන් අවදීන් වලදී නොයෙකුත් ප්‍රශ්නාවන් මොන කරදරාව උන්වහන්සේ තුල ඇදහිල්ලෙන් ශක්තිමත් වෙනවා කියන එක තමයි අපි හඳුන්වන්නේ විශ්වාසවන්තකම කියලා. ඒනම් මෘදුකම මෘදුකම යන්නේ අදහස් කරන්නේ අපිට නිහතමානී යටහත් පහත් සංවේදී වීමේ ගුණාංගයක් හැටියට තමයි මෘදුකම කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ ආත්ම දමනය යනු තම හැඟීම් ආශාවන් පාලනය කර ගනිමින් ජීවිතයේ හික්මීමක් විනයක් හා සම්මනයක් ලැබේ. මේක ඉතාම වැදගත්. ආත්ම දමනය දිවනාශක දරුවන් තුළ ආත්ම දමනය කියන එක විශේෂයෙන් තියෙන්න අවශ්‍යයි. මොකද ලෝකයේ මනුෂ්‍යයන්ගේ ලෝකයේ ස්වභාවට ගියහොත් මේ ආත්ම දමනය අපි අතින් ගිලිහිලා යන්න පුළුවන්. එහෙනම් ආත්ම දමනය කියන ඉතාමත් වැදගත්. ලෝකයේ මිනිසුත් එක්ක අපි ජීවත් වෙනකොට මේ ආත්ම දමනය තිබුණේ නැත්නම් අපි ඉතා ඉක්මනින් යක්ෂයාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ හින්දා ආත්ම දමනය ඉතා වැදගත්. ආත්ම හොඳ විනයක් හික්මීමක් සංයමයක් යුතු අපි මුහුණ දෙන්න අවශ්‍යයි ජීවිතේට. අවසානයේ මෙතන කියන අපිට ඒ වටිනා ඵල අප ජීවිතවල වර්ධනය කරගත හැකි අයුරු විමසාවල. දැන් අපි දන්නවා හැමදේම මේ හොඳට තමයි අපිට තීලා තියෙන්නේ කියලා. නමුත් මේවා ජීවිතය තුළ වර්ධනය කරගන්නේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. රයිට්. පළවෙනි එක බලමු. ඔබේ විරුද්ධවාදීන් ඔබට පීඩා කරන කල ඔවුන් පෙරලා පීඩා කරන වෙනකොට ඔවුන් පිළිබඳ ඔබට දයාවේ හැඟීමක් හටගන්නේ නම් පෙරලා යමක් බලාපොරොත්තු නොවි අනුන්ට ප්‍රේම අනුන්ට උපකාර වන්නට හැඟීමක් ඔබ තුළ හටගන්නේ නම් එම ශුද්ධාත්ම ඵලය ප්‍රේමය. අපිට කියනවා සමාජයනකයක් සමග ඉන්නකොට විරුද්ධවාදීන් පීඩා කරත් ඔවුන්ට පෙරලා පීඩා නොකර ඔබේ දයාවන්ත හැඟීම පෙන්වන්න ඔබේ උපකාරවන්ත හැඟීම පෙන්වන්න ඔබේ උපකාරය ලබා දෙන්න පුළුවන් නම් එතන ප්‍රේමය කියන ගුණාංගය අපිට වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාවක් හැටියට තමයි අපිට දෙන්නේ. ඊළඟට අසනීප පවුල් අර්බුද පාසලේ ගැටලු හමුවේ දෙවෙනි ප්‍රශංසා කරමින් චලිත කමින් ආත්මීය ජීවත් වීමට හැකියාව නැත්නම් එසේ වර්ධනය වී ඇති ශුද්ධාත්ම ඵලයේ ප්‍රීතියයි. නොයෙකුත් ප්‍රශ්න හමුවේ ගැටලු හමුවේ අර්බුද හමුවේ දෙවන් වහන්සේට ප්‍රශංසා කරමින් ඉන්නව කෙනෙක් ඉන්නව නම් ඒක තමයි අපිට කියනවා ශුද්ධාත්ම ඵලය. ඒ ශුද්ධාත්ම ඵලය තමයි ප්‍රීතිය කියලා අපිට හඳුන්වනවා එතන. මොන ප්‍රශ්නයවත් අපි උන්වහන්සේ තුළ ඉන්නවයි කියන්නේ එතන සැබෑ ප්‍රීතිය තියෙනවා කියන්නේ. එයා ජීවිතයේ අවිනිශ්චිත තත්ත්වයක් මැද ගමන් කරන බලාපොරොත්තු බිඳ වැටි තරහ වේදනාව හදවත ඇති කරගනු වෙනුවට සහනය ළඟා කරවන හැඟීමකින් හදවත පුරවන ශුද්ධාත්ම ඵලයේ සාමය. අපිට කියනවා ජීවිතයේ අවිනිශ්චිත තත්ත්වයන් මැද ගමන් කරන විට බලාපොරොත්තු බිඳ වැටීම් තරහ වේදනාව ඇති අවස්ථාවන් වලදී සහනය ළඟා කරවන හැඟීමක් අපේ ඇතුළත තිරුණා නම් ඒ ශුද්ධාත්ම ඵලය ඇවිල්ලා සාමයයි කියලා. ඒ වගේම ඊළඟ එක අපිට කියනවා අනිත් අයගේ විවේචන ප්‍රශ්න අනිත් අයගේ අභියෝග වෙනකොට ඒවට නොසැලී ඉන්න පුළුවන් නම් ඒ ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරගන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම ඊළඟ කාරණාව කියන නිරතුරුවම ඔබවට සිටිනාය වෙනුවෙන් ඔවුන්ගේ විපතේදී ප්‍රශ්නයේදී ගැටලුවේදී උපකාර කිරීමට ඔබ මෙහෙවන ශුද්ධාත්ම ඵලය කරුණාවයි. ඊළඟට මිතුරු මිතුරන්ට උපකාර කිරීමට ඔබ මඟ පෙන්වනවා නම් ඒ ශුද්ධාත්ම ඵලය යහපත් කරගන්න පුළුවන් අවස්ථාවක්. ඊළඟට ජීවිතයේ ඕනෑම අවස්ථාවක උන්වහන්සේ තුළ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඉන්න පුළුවන් නම් අපිට කියන එක විශ්වාසවන්ත භාවය. එහෙම නැත්නම් ශුද්ධාත්ම ඵලය ඇවිල්ලා විශ්වාසය. ඊළඟට දුක වේදනා සංවේදී අවස්ථාවන් වලදී ජීවිතයේ නිරතුරුවම අන් අයගේ දුක් වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් කඳුළු සලමින් ඔවුන්ගේ පිහිටට යන්න පුළුවන් නම් ඒ තමයි ඔබ තුළ තියෙන මෘදුකම. ඒ වගේම පාසලදී පන්තිදී සමාජයේදී ඔබට ස්වයං පාලනයකින් ජීවිතය හසුරුවාගෙන දෙවන් වහන්සේට කැමැත්ත දැළුවීමට උපකාර වන ශුද්ධාත්ම ඵලය ආත්ම දමනය. ස්වයං පාලනයකින් යුතුව පාසලදී සමාජයේදී ඔබට විනයවත් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ආත්ම දමනය කියලා අපිට කියනවා.
කෙසේ වෙතත් ඔබේ ආධ්‍යාත්මික ජීවිතයේ පරිපූර්ණ වීමට හා අලංකාර වීමට මෙම ආශුද්ධාත්ම ඵල සියල්ල ඔබේ ජීවිතයේ තුල එක්රැස් කරගත යුතුයි. එමගින් අපිට කියන මනස්ථාපනය වීම පාපයේ කුසම කුරුසපත් කරමින් නව ජීවියකට ඇතුළත් වීමට හැකියාව ලැබෙන අලුත් ජීවිතයක් ලබා ගන්න පුළුවන්. මේ කියනවා ශුද්ධාත්ම ඵල මත අපි ජීවත් වෙනවා නම්. ඒ වගේම වැරදි චේතනා හැඟීම් ක්‍රියා දුර්ලභ ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව අපිට හම්බ වෙනවා. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවිතයේ අපි ජීවිතය අත්දකින්න පුළුවන් අවස්ථා අපිට හම්බෙන්න පුළුවන්. ඒ වගේම අන්‍යෝන්‍ය යහපත සලකමින් ගුණගරුක ජීවිත සමාජයක් තුළ වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම සදාකල් ක්‍රිස්තුස් වහන්සේලා දරුවෙක් වීමේ භාග්‍ය අපිට ලැබෙන්න යන මෙන්න මේ ශුද්ධාත්ම දීමනා ටික අපේ ජීවිතේ එකින් එක අපි එකතු කරගමු. අඩුපාඩු තිබෙනවා නම් අපි හදාගමු. එවිට උන්වහන්සේ අපිට ආශිර්වාද කරන ඇති උන්වහන්සේ තුළ යහපත් ජීවිතයක් ගත කරන්න ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරන ඇති. අපි තවත් පාඩමකින් හමු වෙනතුරු අපි සමු ගන්නවා. සියලු දෙනාටම ජෙසු පිට.